ජයග්‍රහණය කරන්නට අපිට පොත්පත්වලින් ඉගෙන ගන්න බොහොමයක් දේවල් තිබෙනවා ගුරු වරුන්ගෙන් ඉගෙන ගන්න බොහොමයක් දේවල් තිබෙනවා නමුත් ඊට වඩා සාර්ථක ක්‍රමය හැටියට මම දකින්නේ අපි විශ්වාස කරන්නේ මේ අභියෝගයන් වලට ප්‍රායෝගිකව මුහුණ දීපු ඒ අභියෝගයන් ඒ ශේෂ්ඨ තුල ජයග්‍රහණය කරපු ඒ දැවැන්තයන්ගෙන් පාඩම් ඉගෙන ගැනීම ඒ අයට ඇහුම්කන් දීලා ඒ අයගෙන් ඒ කොහොමද කෙරුවේ කියලා අවබෝධ කරගෙන ඒ සමහරක් අත්දැකීම් ඔබේ අත්දැකීම් බවට පත් කරගෙන ජීවිතේ ගොඩනගන්නට ඉදිරිපත් වීම ඒ ගැන කියන්න තමයි අපි මේ වැඩසටහන ඔබට ඉදිරිපත් කරන්නේ. ඔබට මම කිව්වොත් පුජ්‍යලෙක් නායකත්වයේ සපයනවා එහෙම නැත්නම් පුජ්‍යලෙක්ට අයිති සමාගම් 15කට වැඩි කියලා නොයෙකුත් ශේෂ්ඨවල මේ සීලුම සමාගම් ප්‍රමුඛ සමාගම් හැටියට ඒ ඒ කර්මාන්ත තුල ක්‍රියාත්මක වෙනවා ඊට අමතරව ක්‍රිකට් ක්‍රීඩාව ගැන කතා කරනකොට ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයෙක් වෙන්න පුළුවන් නම් ඒ පුජ්‍යලයාටම ලංකාවේ තිබෙන සිනමා ශේෂ්ත්‍රයේ සභාපතිවරයා බවට පත් වෙන්නට පුළුවන් නම් සිනේෂ්ඨා පදන මහරහා සංගීත ශේෂ්ත්‍රයේ ප්‍රමුඛයා වෙන්නට පුළුවන් නම් ඔස්කා පදනමේ සභාපතිවරයා හැටියට සහ තව නොයෙකුත් දේවල් වල ඔහු නායකෙක් ප්‍රමුඛෙක් ඒකම ලංකාවේ නොයෙකුත් ශේෂ්ත්‍රවල විශිෂ්ටත්වයට පත් වුණ විශිෂ්ටයෙක් කියලා බොහොම පැහැදිලිවම හඳුනා දිය හැකි චරිතයක් තමයි ඒ චරිතය ඔබ දන්නවා ඔහු කවුද කියලා නවලෝක හෝල්ඩින්ග්ස් සමූහ ව්‍යාපාරයේ සභාපතිතුමා ආචාර්ය ජයන්ත ධර්මදාස මැතිතුමා Jayantha, welcome to the show. Thank you. Thank you very much. ඔබ මම කියපු ආකාරයට ශේෂ්ත්‍ර කීපයකම ඉතාම සාර්ථකව ක්‍රියාත්මක වන නායකෙක් කියලා බොහොම ආඩම්බරෙන් කියන්න පුළුවන් පුජ්‍යලෙක් ශේෂ්ත්‍ර කීපයකම මේ විශිෂ්ටත්වය ඔබ ළඟා කරගෙන තිබෙනවා. අපි මේ සියලුම ජයග්‍රහණ තුලින් බලාපොරොත්තු වෙන ජීවිතේ වින්දන කිරීමනේ. අවසාන ප්‍රතිඵලය විය යුත්තේ ඒක. කොහොමද ලයිෆ් එක කියලා මම ඇහුවොත් මොකක්ද ඔබේ ප්‍රතිචාරය? ලයිෆ් එක හැටියට ගත්තොත් නම් ඉතාම සරලයි. අන්තිම සරලයි කියලා කියන්න පුළුවන්. මොකද මම සාමාන්‍ය වැඩට ගියොත් 8 වෙනකොට යනවා. 5:30 වෙනකොට වැඩ ඉවර කරනවා. ඊට පස්සේ මම වැඩ ගැන මුකුත් හිතන්නේ නැහැ. මට ප්‍රශ්න ඉන්නෙත් නැහැ. මට ප්‍රශ්න ගේන්නෙත් නැහැ. ඒකට අදාළ කට්ටියක් දාලා තියෙනවා. ඒගොල්ලෝ ඒව කරගෙන යනවා. එතකොට මම ඉන්නේ දැන් මගේ වයිෆ් නැති වුණ දැන් අවුරුදු දෙකකට ඉස්සෙල්ලා එතකන් වයිෆ් එක්කම කොහේ හරි ගෙදරින් පිට ෆිල්ම් එකක් බලන්න නැත්නම් හෝටලයකට කන්න යනවා යාළුවෙක්ගේ ගෙයකට යනවා ඒ වගේ තමයි සරල විදියට ජීවිතේ වින්දනය කෙරුවා වයිෆ් ඉන්නකොට වයිෆ් නැතුණාට පස්සේ දැන් ඔබ දැන් ටීවී බලනවා ටෙලිග්‍රාම බලනවා ටීවී බලනවා ඔව් ෆිල්ම්ස් බලනවා ඒක තමයි දැන් කරන්නේ. ඔබේ හදවත ගොඩක් අර සිනමාවට කලාවට ක්‍රීඩාවට සහ මේ මියුසික් වලට බොහොම සමීප නිසා. හරි. ඒක කරගෙන යනවා ඉතින්. ඔව් ඉතින් ඊට අමතරව මම දන්නවා ඔබ සමාජ සේවයට ඒකම අනිත් අයට උදව් කිරීම ඒ වගේ දේවලුත් කරනවා ඒ තුලින් ලොකු වින්දනයක් ලබනවා සහ ධර්මයට ගොඩක් ලැබි පුජ්‍යලෙක් හැටියට මම ඔබව හඳුනාගෙන තිබෙනවා ඒ තුලින් ලබන වින්දනය මොන වගේද ධර්මයට ලැබි තමයි ඒ උනට මම පන්සල් යන කෙනෙක් නෙමෙයි මම අද කතාවේදී මම මගෙන් බොරුවක් කියවෙන්නේ නැහැ මොකද මම කියන්නේ මගේ ඇත්තම පොපුවෙන් එන දේවල් විතරයි බොහොම සෝදේ බොහොම සෝදේ මගේ පන්සල තියෙන මගේ හිතේ මගේ පොපුවේ මං ඒ පන්සලයි කියන්නේ අපිට කියලා දෙන්නේ කාටවත් වරදක් කරන්න එපා පුළුවන් උදව්වක් කරන්න. ඒක තමයි ඇත්ත ඊතුරු ටික නේ. ඔව්. ඒක අපි ඉතින් එතනදී ජීවත් වෙනවනේ ඒ ඒ ඒ අරමුණු වලින් ජීවත් වෙනවා නම් ඉතින් පුළුවන් කියලා උදව්වක් කිල්ලොත් උදව්වක් දෙනවා. නැත්තම් දැක්කොත් කරනවා. ධර්මය තුළ ජීවත් වෙනවා. ඒ ඇතුළෙන් ජීවත් වෙනවා. ඔව්. දැන් ඔබ හොඳට දන්න පුජ්‍යලෙක් හැටියට ඔබ ඉන්න වාසස්ථානයට පැමිණෙන පුජ්‍යලෙක් හැටියට ඔබේ කාර්යාලයට පැමිණෙන කෙනෙක් හැටියට මම දන්නවා. ඔබේ ගියේ ඇතුළට ඇතුල් වෙන්න තිබෙන්නේ බුද්ධ රූප රාශියක්
තබල තිබෙනවා. ඒ වතාවත් ඔබ බොහොම උනන්දුවෙන් කරනවා. ඔබ ගෙදර පිරිත් ඇහෙනවා. නමුත් ඔබ කියනවා පන්සල් යන්නේ නැහැ කියලා. ඔව්. නැහැ. දැන් පිරිත් පැය 24ම යනවා. හැමදාම මං ගෙදරට ගිය දවස් ඉඳලා මේක පිරිත් පැය 24ම යනවා. එන කෙනාටත් එතකොට කවුරුත් බයින්දවත් බයින්නේ නැහැ. එතනින් එයා නිවිච්ච පුද්ගලයාට නිවිදයි එන්නේ අතුලට. බයින්නේ නැහැ. සාමාන්‍යයෙන් මං කිව්වේ එහෙම වුණත් එයාගේ හිත ඇදිලා එයා අතුලට එන්නේ. එහෙම දෙයක් නෑ. බුදු රූපය අතරම තියෙන්නේ උඟක් ඒව මගේ වයිෆ් කේව. විඳිනේ කියන්නේ අතිශය පුජ්‍යලික දෙයක්. තමන් විඳින විදිය, ජීවිතය විඳින විදිය අනිත් කෙනාට වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඔබ මේ සරල ජීවිතය තුළ තෘප්තිමත්ද? නෑ, කෙනෙක් තෘප්තිමත් වෙනවා, කෙනෙක් විඳිනයක් ලබනවා, තව කෙනෙක් ප්‍රසන්තෝෂ කරලා. මම එහෙම කරන්නේ. මම සන්තෝෂ වෙලයි මම විඳිනයක් ලබන්නේ. එතකොට මට මම පාවිච්චි කරන වාහනේ බැලුවොත් තාම මේ ලංකාවේ හදන එකක්. කයිරන් ජීප් එකක්. ඉතින් හැමෝම අහන මට ඒක ප්‍රශ්නයක් නෑ. මට යන්න මගේ වාහනේ මගේ නම් මට තියෙන මට වෙන ප්‍රශ්නයක් නෑනි. බස්සක ගියොත් නම් ප්‍රශ්නයක් තියෙන්නේ. හරි. බොහොම ඔබට මේ වෙනකොට වැටහිලා ඇති ඉතාමත් ඍජුව අවංකව හදවතට හැඟෙන දේවල් ඒ ආකාරයෙන්ම ප්‍රකාශ කරන චරිතයක් මෙතුමා. මම මෙතුමා පුජ්‍යලිකව දන්නවා. ඉතින් ඒ නිසා මට ඒ සම්බන්ධයෙන් ඔබට සහතිකයක් දෙන්න පුළුවන්. මෙවැනි අයගෙන් ඉගෙන ගැනීම තුළින් ඇත්තටම ජීවිතය ජය ගන්න පුළුවන් කියන එක මට මේ මුල් අවස්ථාවේදීම කියන්න පුළුවන්. මෙතුමා මෙතරම් ජයග්‍රාහකයෙක් වෙලත් මෙතරම් සාර්ථක පුජ්‍යලෙක් වෙලත් තමන්ගේ ජීවිතය වින්දනය කරන තුළ ඉතාමත් සරල පුජ්‍යලයෙක්. ලොකු පාඩමක් ඔබට තිබෙනවා. මේ විරාමයෙන් පසු නැවත හමු වෙන්න මෙතුමාගේ චරිතය තුළින් ඉගෙන ගන්න. ඔබ ව්‍යාපාර ලෝකයේ තුල ලොකු ජයග්‍රහණයක් ලබා ගත්ත අර මම කියපු ආකාරයෙන් සමාගම් 15ක විතර අයිතිකරුවෙක් සහ සභාපති තුමෙක්. මේ ඔබගේ තිබෙන දක්ෂතාවය ව්‍යාපාර වෙනුවෙන් සහ අනිකුත් අංශ තුල තිබෙන දක්ෂතාවය කොහොමද ඔබ හඳුනාගත්තේ? මොන වකවානුවේද ඒකට හේතුපාදක වුණේ මොනවද සහ ඒව හඳුනාගෙන ක්‍රියාත්මක වුණේ කොහොමද කියලා මම හිතන්නේ අපේ නර්මණ්ඩන් දැනගන්න බොහොම කැමැත්තෙන් ඇති. කිව්වොත් කවුරුත් විශ්වාස කරන කතාවක් නෙමේ. මම මේ කියන දේ ඇත්තයි කියලා හිතන්නේ නැහැ කට්ටිය. හරි. දන්න කීප දෙනෙක් දන්නවා ඒගොල්ලෝ ඒකට දන්නවා 100%ක් මම කියන්නේ මොකද්ද කියන්නේ. මම අපේ ව්‍යාපාරේ නවලෝක ව්‍යාපාරේ තාත්තගේ යටතේ තාත්තයි මල්ලිත් එක්ක වැඩ කරගෙන ආවා. ඒ එන අතරතුරේ මම දැක්කා ඒ සමහර වැඩ සිද්ධ වෙන විදිය හරි නැහැ කියලා. ඉතින් මම මේවට කෙලින් කතා කෙරුවා. මොකද මේ කම්පැනි අපේ තාත්තා චාමන් වුණත් අපේ තාත්තා. ඉතින් එකක් කම්පැනි චාමන්. ඉතින් එයාව රවට්ටන්න හොඳ නැහැ කියන එක මතය තමයි හැමදාම හිටියේ. අනිත් එකලංගින් කරුණේ ඒක නෙමෙයි. හුඟක් කට්ටිය ඒ අර රවට්ටලා ගතිරු දේවල් ගත්තා. ඒව මේවා කෙරුවා. අයිතු වාසිය ලබා ගත්තා. ඔව්. හුඟක් වෙලාවට සිද්ධ වුණා ඒක. ඒක පිර කට්ටිය ඒක දන්නේ නැහැ. ඔව්. ඉතින් ඔහම ගිහිල්ලා මම ওই වගේ මත ගැටුම් කීපයක් ආවා. ඔව කියන්න ගිහිල්ලා. මම තාත්තා කැමති වුණේ නැහැ. මම තාත්තා හිටියේ ලොකු තැනක රටේ. ඉතියා කැමති වුණේ නැහැ තව කෙනෙක් එයාට ඒව මේව කියනවට. දේශමාන්‍ය එස්.කේ. ධර්මදාස මැතිතුමා නවලෝක මුදලාලි කියලා මුළු රටම හඳුනන ප්‍රබල චරිතය. ඉතින් මම ඒ වුණාට ඒක අතහැරියෙත් නැහැ. මට ඒ පුරුද්දට හෝ මම ඒක එහෙමම කරගෙන ගියා. ඒ දවසක් මේක ටිකක් දුර දෙක ගියා කතාව. මම ඔක්කොම දාලා එන්නව රෝහලට. මුකුත් මේපයි කියලා. හරි. කෙනෙක්ම කිව්වා මට මුකුත් මේපා කියලා. මං කෙනෙක්ම රෝහලට ආවා. ඇවිල්ලා ඇත්තටම ඇවිල්ලා මට පාවිච්චි කරන්න වාහනයක්. මොකද ආපු වාහනේ මම බස්සගෙන මං ආපෝ ඇරියා. පැඩිවුට්. දැන් මේ මම රෝහල තියෙන කොළඹනේ. මම බස්සගෙන ඇරියා. මට හෙට ඉඳලා පාවිච්චි කරන්න වාහනයකුත් නැහැ. ඉතින් මම මයිගාව තිබුණේ 115යි. තව එක්කෙනෙක්ගෙන් ඉල්ලගෙන ෆිනෑන්ස් එකක් දාලා ගත්තා ලංකාවේ හදන කයිරන් ජීප් එකක්. එතකොට ඒක මට වාර්කය තුනක් ගෙවන්න බැරි වුණා. පළවෙනි දෙවෙනි තුන්වෙනි තුනම ගෙවන්න බැරි වුණා. ආදායම නැති නිසා. ඔව්. එතකොට ආවා සීස් කරන්න ආවා මේක.
ඒ ඔක්කොම පේපර්ස් මයි ගාව තියෙනවා. ඒ සීස් කරන්න ආපුවාම මම තුන්වෙනි එක ගිහුව පළවෙනි එක හැටියට. බොහොම අමාරුවෙන් පොඩි මේකක් කළා. එතනින් ආපු ගමන තමයි මම ආවේ. අපි අහලා තියෙනවා බුදුහාමුදුරුවෝ පැය දෙකයි නිදිය ගත්තේ. පැය හතරයි කියලා ඒ වගේ පොත්වල කියවලා තියෙනවා. මමත් ඒ සමානව ඇරන් හිටපු කෙනෙක්. ඒ වැඩ කිරීම සඳහා සල්ලි අම්බ කිරීම සඳහා ජීවිතය ගොඩ ගැනීම සඳහා ඔව් මට දැන් මේක දැන් කාටවත් මේව කියන්න බෑ මට හැබැයි හැසිරෙන්න වුණා නවලකුමුදලාලිගේ පුතා හැටියට ඔව් නේ පිටස්තර ලෝකයේ තුල පිටස්තර ඇස් තුල නවලකුමුදලාලිගේ ලොකු පුතා රඟපෑමක් කරන්න ඕන රඟපෑමක් කරන්න ඕන නමුත් ඇතුළාන්තය වෙනස් නෑ සම්පූර්ණයෙන් වෙනස් ඔව් ඉතින් මම ඒ රඟපෑම කරන්නේ කොහොමද කියන එක දැන් කල්පනා කරනවා කොහොමද මම ඉස්සරහට යන්නේ ඉතින් රට යන්න හිතුවා ඒ ගියත් කරන දෙයක් නෑ ඉතින් මේවා ඔක්කොම බයිට කියන්නත් අමාරුයි සමහර දේවල් මොකද අපේ පවුලේ ප්‍රශ්නයක් ඉතින් මොකක් කියන්න අමාරුයි ඉතින් ඕවත් මං හිතනවා හිතේ ඉතින් රෑනිදි මරනවා හැබැයි පවුෙන්ද ඔෆිස් යනවා එහෙම ගිහිල්ලා ඒ කියන්නේ ඔබට රැකියාව රෝහල තුල තිබුණා ඔව් නමුත් කොටස්කරුවෙක් හැටියට අයිතිවාසිකමක් හෝ එහෙම දෙයක් තිබුණේ නැහැ ඔව් මගේ නමට කොටස් කීපයක් තිබුණා එවනට ඒ කොටස් එතකොට විකෝත් මට මුකුත්ම නැති වෙනවා. මම සල්ටි එක හොයාගෙන තිබුණා කොටස් එක විකුණලා. ඔව්. තාවකාලිකව හොයාගෙන තිබුණා. ඊට පස්සේ උනා නවලෝක කන්ස්ට්‍රක්ෂන් කියන කම්පැනි එකේ තව කොටස් 130ක් තිබුණා. ඒකත් තිබුණේ හොඳ වෙලාවට මගේ නමට. ඒක මාරු කරන්න බැරි වුණා. මගේ වාසනාවට මාරු වුණේ නැහැ. ඒකත් තිබිච්ච නිසා මම මේ හොස්පිටල් එකේ අයිටි තියාගෙන ඉස්සරහට ආවා. ඒ එනකොට මට හිතුණා තව මොන හරි දන්න දෙයක් ඉස්සෙල්ලම දන්න දෙයක් කරන්න ඕනේ කියලා මොන හරි තව දෙයක්. එතකොට ආව ඔය ෆැක්ටරි එකක් සසිරි පොලිසෙක්ස් කියලා ෆැක්ටරි ආව ඒක බොහොම මේ වහලා මාස 4ක් දැන් වහලා. ඔව්. 3කට වැඩි මාස 4ක් කිට් වෙන්න වහලා. ඊට පස්සේ මේගොල්ලෝ ඒ අයිතිකාරව මාව හම්බෙන්න ඇවිල්ලා ඒගොල්ලෝ හිතන මට හුඟක් සල්ලි තියෙනවයි කියලා මේ මට ඇවිල්ලා කිව්වා. එම් මට දැන් ආසාවක් ආවා ඒ වුණත් දැන් සතෙක්වත් අතේ නෑ අතුරුම ගන්න. ඊට පස්සේ බැංකුවට ගිහලා කතා කරනවා බැංකුවත් දැන් ණය දෙන්න ටිකක් මේ වුණා. අදමදි කරනවා. ඔව්. ඊට පස්සේ අරයා හොඳ වෙලාවට මට කිව්වා මාස 6කින් ගෙවන්න විදියට කතා කරගෙන ඒක තමයි පළවෙනි මේක මං ගත්ත. වහලා තිබිච්ච එකක් මාස 4ක්. එතනින් හැබැයි මාස 8 හය අට යනකොට ඉතාම උසස් තැනකට මට ගේන්න ඒ සමාගම මම හරියට මහන්සි වුණා ගේන්න පුළුවන් වුණා ඊට පස්සේ මම ආපෝ තව වහපු කම්පැනිස් තුනක් ගත්තා ඔක්කොම වහපෝ වහපෝ තුනයි ගන්න නෑ මට අලු මේ කියන්නේ සල්ලි දීලා ගන්න දෙයක් සල්ලි තිබුණේ නැහැ මට ඔව් ඉතින් මම වහපෝ ගත්තා ඔව් වහපෝ අරගෙන මොකද ඒවා අඩු මිලකට ගන්න පුළුවන් නිසා ඔව් අතන මිලක් ගෙවුන්නේ නැහැ ඒවට හැබැයි අර බැංකු පොලි ගෙවන්න ඕනේ ඉතින් ඒකේ වාරික සහ පොලි ඔව් ඒකෙන් ජයග්‍රහණයක් ලැබලා ඉතින් ඊට පස්සේ කම්පැනි 24ක් වෙනකන් වහපුවයි අලුතෙන් පටන් ගත්තේ ඒවයි තැනකට ආවා මහන්සි වෙලා වැඩ කිරීම පෑය 2යි නිදාගත්තේ පෑය 4යි නිදාගත්තේ කියලා ඉතින් ඒ කැපවීම තුලින් ලුකු ජයග්‍රහණයක් මෙතුමාට ලබා ගැනීමේ හැකියාව ලැබුණා සහ ඇඟට කලින් ඔළුව පාවිච්චි කිරීමේ ඇති වැදගත්කමත් මෙතුමා බොහොම ලස්සනට පැහැදිලි කෙරුවා එතුමාගේ උදාහරණය තුලින්ම ඉතමත් අවංකව කතා කරපු දේ කියන පුජ්‍යලෙක් රැඳෙන්න මේ විරාමයෙන් පසු තව තවත් මේ චරිතයෙන් ඉගෙන ගන්න. ඔබ අවස්ථාව හඳුනාගත්ත ඒ කොටස යටතේ කතා කෙරුවා මූලික අභියෝගය ඔබේ ජීවිතයට එල්ල වුණු සහ ඒ අභියෝගය ජයගත්තේ කොහොමද කියන එක සම්බන්ධයෙන් ඊට අමතරව මේ ආපු ගමන තුළ ගොඩාක් අභියෝගයන් තිබෙන්නට ඇති අභියෝග ජයගත්තා කියන එක මම දන්නවා අපි දන්නවා රට දන්නවා අපි ඒ අභියෝගයන් ප්‍රධානතම අභියෝගයන් ගැන එකින් එක ඔබ කතා කරන විදිහට බොහොම අවංකවම ඍජුව කතා කරමු නෑ ඉස්සෙල්ලම තමුන් තමුන්ට අවංක වෙන්න ඕනි. තමුන් තමුන්ට අවංක වුණේ නැත්තම් තව කෙනෙක් තමුන්ගේ ටික දවසකට විශ්වාස කරයි. දිගටම විශ්වාසයක් තියාගන්න ඕන නම් තමුන් කෙලින් වෙන්න ඕනි.
අවංක වෙන්න ඕනි සහ ඒ අවංකකම අනිකාට පේන්නත් ඕනි කියලා මම විශ්වාස කරනවා. ඒක ඒක තමුන් කරන වැඩ ක්‍රියාවලිය ඉන්නේ ඒක පෙන්නුම් කරන්න පුළුවන්. කටින් නෙමෙයිනේ. කටින් කියලා ඒකට විශ්වාසයි. වැඩ වලින් පෙන්වන්න පුළුවන් කාලයක් යනකම් නේ. ඉතින් ඒ ඒ මාව ආශ්‍රය කරන කට්ටිය දැනගත්තා මගේ මට උදව් කිරුවට කමක් නැහැ. මාත් එක්ක ගමනක් යන්න පුළුවන් කියලා. ඔව්. ඒ වගේම තමයි මගේ ස්ටාෆ් එක. මම ඒ ඒ තැන් වල ස්ටාෆ් හැදුවා 3 දෙනෙක් 4 දෙනෙක්. සම්පූර්ණයෙන් මං වෙනුවෙන් බලා ගන්න. ඒකයි කම්පැනි 24කට මට එන්න පුළුවන් කමක් තිබුණේ. නැත්නම් ඇත්තටම දවසක් ඇතුළත 24ක් බලන්න බෑ. ඔව්. එකකට පැය කාලක් ගියත් බෑ. ඉතින් අර ඒ ඒ ඒ විශ්වාසය ගොඩනගා ගත්තා. ගොඩනගාගෙන මං දන්නවා මං එකක් බලන්නේ නැතුව මට ඒකෙන් 5%ක් 10%ක් පාඩු වෙන්න පුළුවන්. ඔව්. හැමර තව එකකින් මට පුළුවන් 15%ක් අල්ලගන්න. අල්ලගන්න. ඔව්. එතකොට අර පාඩු වෙච්ච එකත් මට මෙතනින් අල්ලගන්න පුළුවන්. කව කරගන්න පුළුවන්. ඔව්. එහෙම ගිහිල්ලා මං තමයි මේ මගේම මේ තියරීස් වලින් තමයි මං ආවේ. ඒ කියන්නේ මටම ආවේකන ආවිනික වෙච්ච දේවල් මං අත්හදා බලලා ඒවා ඉගෙනගෙන අත්හදා බැලුවා. ඒ කියන්නේ මෙහෙමයි. දැන් මම සල්ලි වියදම් කරලා කිසි දෙයක් අත්හදා බැලුවේ නැහැ. මම තව කාට හරි වැරදි තැනක් දැක්කනම් ඒකෙන් පාඩම ඉගෙන ගත්තා. මං හැමතිස්සෙම බැලුවේ වෙන කාට හරි වැරදිච්ච තැන්. ටිකක් පොත් ටිකක් කියවුවා. ඒ පොත්වලත් තියෙන්නේ අරයා එයා කොහොමද මේ තැනට ආවේ. එතකොට එයාට වැරදිච්ච තැන් මොනවාද? එතකොට මං ඒ ඒ මට හදාගත්තේ ඒ තැන්කවත් වරදින්නේ නැති වෙන්න පුළුවන් තරම් දුරට. එතකොට මං දන්නවා දැන් මං කරන දේ සක්සස්ෆුල් කියලා නේ. ඔව් ඔව්. ඒකෙන් මම තැනකට එන්න පුළුවන්කම තිබුණා. තමන්ගේ මුදල් වියදම් කළා තමන් ඉගෙන ගන්නේ නැහැ. ඒ කියන්නේ එහෙම මිස්ටේක්ස් කෙරුවේ නැහැ. වෙන කෙනෙක් යම්කිසි වරදක් කරපු තැන් දැකලා බලලා ඒව අධ්‍යයනය කළා ඒවයින් ඉගෙනගෙන තමන් කරන වැරදි එහෙම නැත්නම් ඒ මිස්ටේක්ස් අවම කරගන්න එතුමා උත්සුක වුණා කියලා මම හිතන්නේ. ඒක අති විශාල පණිවිඩයක්. අපි ක්‍රියාත්මක වන ශේත්‍රය තුළ ජයග්‍රහණයට පත් වුණාම ඒ ජයග්‍රහණය තමන්ට විතරක් භුක්ති විඳින්න නැතුව අනිකාත් එක්ක බෙදාගත්තොත් එහෙම නැත්නම් රටේ ආර්ථිකයට ලොකු දායකත්වයක් ලබලා දුන්නොත් සමාජයේ ගොඩනගන්න දායකත්වයක් ලබලා දුන්නොත් අනිකා වෙනුවෙන් යම් කිසි දෙයක් කෙරුවොත් තමයි මම හිතන්නේ අපිට අවසාන වශයෙන් තෘප්තිමත් වෙන්න පුළුවන් අපි යම් කිසි දෙයක් කෙරුවා රට වෙනුවෙන් කියලා. ඒ සම්බන්ධයෙන් මම දන්නවා ඔබ ගැන හොඳින් දන්න පූජ්‍යලෙක් හැටියට ශ්‍රේෂ්ඨ සැහෙන ප්‍රමාණයක් ආවරණය වෙන ආකාරයෙන් ඔබගේ දායකත්වය තිබෙනවා. මෙන්න මේක තමයි අවස්ථාව ඒ සියලුම ශ්‍රේෂ්ඨ ගැන කතා කරලා ඔබගේ දායකත්වය සම්බන්ධයෙන් පණිවිඩයක් අපේ නරඹන්නට දෙන්න. අදහන දෙයක් තමයි මම කරන දෙයක් තමයි කාලෙක ඉඳලා දැන් කියන ප්‍රතිපත්තිය. එන් මට අද නෙමෙයි දැන් මේ මොහොතේ දැන් ඉවරයක් කරන්න ඕනි. මම වෙලාවක් කිව්වොත් ඒ වෙලාවට මට වෙලාවට එනිකුත් මම ඒ වෙලාවට එනවා. මම කවදාවත් පරක්කු වෙන්නේ නැහැ. පරක්කු වෙනවා නම් මම කෝල් එක දිගට මට විනාඩි 5ක් පරක්කු වෙයි කියලා. ඒක මගේ පරක්කුව නෙමෙයි පාරේ මොන හරි වෙන්න පුළුවන්. ඔව්. ඒ වගේ අපි පාලනය නොකරන අවස්ථාවල අනිත් ඒගොල්ලන්ට කරන ගරු කිරීමක් වශයෙන්. ඔව්. එතකොට තමයි මටත් මොන හරි විශ්වාසයකින් ගරුත්වයක් ලැබෙන්නේ. මම එහෙම කරලා මම හැම දෙයින්ම අර ආසාවක් තෘප්තියක් මට ලැබෙන්නේ තව තැනකට තව එහෙක තව බිස්නස් එකකට යන්න පුළුවන්කම තිබුණේ මට වෙලාව තිබුණා. මට ඕන තරම් හිතන්න වෙලාව තිබුණා. මම එකක් බදාගෙන දෙකක් බදාගෙන තුනක් බදාගෙන 10ක් බදාගෙන හිටියේ නැහැ. මම තව තව ශ්‍රේෂ්ඨ වලට ගියා. එකකින් එක වෙනස්ම දේවල් මම කරේ. එතකොට දැන් ඕකේ පළවෙනි එක මම කියන්නම් ප්‍රේමදාස මහත්තයා ජනාධිපති වෙලා ඉන්න කාලේ අඬ ගහලා කිව්වා හાર્ට් සර්ජරි කරන්න. ඉතින් එතන හිටියා 50ක් විතර. කවුරුත් ඉදිරිපත් වුණේ. මම ඇවිල්ලා අත උස්සලා ගියා ජනාධිපතිතුමනි මම කරන්නම් කියලා. එතකොට ඔබගේ පියා නෙමෙයි මම ලිපිරි චාමන් හැටියට ගියේ මම තමයි තීරණ ගත්තේ. ඒ ප්‍රකාශ කෙරේ. තීරණ ගත්තේ මමයි. එදාම ඇවිල්ලා ගණන් හදුවා මහ විශාල ගාණක්. හැබැයි දැන් කිව්ව වචනින් පස්සට යන්නත් බෑ. හරි. ඒ අපි තමයි ඉස්සෙල්ලම ඒ කියන්නේ නවලුගෙන් තමයි පටන් ගත්තේ. මම කියලා මාස 4ක් වෙනකොට ඔක්කොම පටන් ගත්තා. වේල්ස් වලින් ඒ ටීම් එක ගෙනල්ලා ඔක්කොම හරිම සක්සස්ෆුල් දැන් අපි 15,000ක් විතර කරලා තියෙනවා. නේ. එතකොට ඒ අර ඒ වගේ රිස්ක් එකක් ගත්තා. රිස්ක් එක ගත්තේ හරිය දේවල්. රට වෙනුවෙන්
තනිකරම රට වෙනුවෙන් මොකද ඒ තරම් ගොඩක් මිනිස්සු නැති වුණා පාන්දර දෙකට මේ ජෙනරල් හොස්පිටල් එකට යනවා ඒගොල්ලන් හර්ට් පේෂන්ට්ලා හැබැයි පාන්දර දෙකට යන්න ඕනේ මේ ඩොක්ටර් බාන් එතකොට සර්ජරි එකක් කරගන්න අවුරුද්ද පොලිමේ ඉන්න ඕනේ ඒ වුණාක් දේවල් නැති කෙරුවා එහෙම තමයි හැම ශ්‍රේෂ්ත්‍රයක්ම මම බැලුවේ මම හඳුන්වා දීමේදී කිව්වා ඔබ අනෙකුත් දායකත්වයේ සපයන ශේෂ්ත්‍රයන් සිනමා ශේෂ්ත්‍රය ඔබ නළුවෙකුත් නෙමෙයි ඔබගේ පවුලේ නළුවෙකුත් මම දන්න තරමින් ඉඳලා නැහැ නමුත් සිනමා ශේෂ්ත්‍රය ගැන ලොකු කැක්කුමකින් ඔබ වැඩ කරනවා කියලා මම දන්නවා ඔබ සමග වැඩ කරන පුජ්‍යලයක හැටියට ඒ තුල ඔබ කරන දායකත්වය ගැන කතා කරුවොත් ඔව් සිනමා ශේෂ්ත්‍රය මාව මේ පත් කෙරුවා කාලෙකට ඉස්සෙල්ලා ආණ්ඩුවකින් මේ චිත්‍රපට සංස්ථාවේ සභාපති හැටියට ඉතින් මම පළවෙනි දවසේ ගියාම උන්න පත්‍රයේ මේ කාටුන් එකක් දාලා තිබුණා සේලා ඉඳින්න ඇවිල්ලා මේ ඉතුරු ටිකත් නැති කරන්න ඇවිල්ලායි කියලා ඉතුරු ටිකත් නැති කරන්නම ඇවිල්ලායි කියලා දැන් බොහොම ටික දෙන ආයේ මම බලන්නත් හම්බ වෙන්නත් එදා විශ්වාසයක් තිබුණේ නැහැ ඔබට හැබැයි ආපු ඒගොල්ලන්ට මම නම කියලාම කතා කරුවා ඔව් නළු නිලියන් ආපුවාම නම කියලාම කතා කරාම මේගොල්ලන්ට හරි පුදුමයි කොහොමද මම මේ නම දන්නේ කියලා මම මේ සිංහල ෆිල්ම්ස් ගැන මගේ ලොකු කැක්කුමක් තිබුණා මම බැලුවා හැම එකක්ම බලලා තියෙනවා එතකොට ඒකෙන් මම දැනගත්ත දෙයින් තමයි අර කතා ඊට පස්සේ මේ ආමන්ත්‍රණය කරන්න ලැබුණේ නමින්ම එකතු වෙන්න ගත්තා ඊට පස්සේ අපි ලොකු විශාල වැඩ කොටසක් කෙරුවා එතන කවදාවත් අතරම වෙලා නැහැ මොකද හැමදාම මම තුන් සැරයක් වතන සභාපති වුණා හතරවෙනි සැරෙත් කිව්වා මට මම ගත්තේ නැහැ පස්වෙනි සැරෙත් මට කිව්වා මම ඊට පස්සේ ගත්තේ නැහැ මොකද ඒ ගන්න තරම් තත්ත්වයක් නැහැ දැන් ඔව් ඉතින් අපි සිනමා ශේෂ්ත්‍රයේ කට්ටිය එතකොට ඕක දැකලා ගායක ගායිකාවත් කිව්වා ඒගොල්ලත් මොන හරි වුණාම ඒගොල්ලන්ටත් සංවිධානයක් නැහැ කිසිම දෙයක් කෙනෙක් කතා කරන්න කෙනෙක් නැහැ අවශ්‍ය දෙයක් කරන්නේ හොඳින් කරනකම් හොඳයි ඊට පස්සේ පෙන්ෂන් ලබා ගන්න හඬක් නගන්න සංවිධානයක් නැහැ පෙන්ෂන් එකක් නැහැ මොකුත් නැහැ මේක ඊට පස්සේ ඒගොල්ල වෙනුවෙන් තමයි ඉන්ෂුරන්ස් ඔස්කා කියලා පටන් ගත්තේ ඉස්සෙල්ලාම ඔස්කා සංවිධානය කියලා ඒ මියුසික් ඉන්ඩස්ට්‍රි එකේ ස්ටෑන්ඩින්ග් සොන්ග් ක්‍රියේටර්ස් ඇසෝෂියේෂන් කියලා ඒකෙදි ඉන්ෂුරන්ස් එකක් ලක්ෂක ඉන්ෂුරන්ස් එකක් දෙනවා නැති වුණොත් තව ලක්ෂයක් දෙනවා අර ඒ වගේ දේවල් වලින් ඊට පස්සේ අපි එකතු වෙනවා මේ සුවදාම උදේ වෙනවා ඔව් ඇනුවල් ජෙනරල් මීටින් එකක් තියෙනවා ඒතරින් කට්ටිය එකතු වෙනවා ඊට මාස 4ක පාරකට එකතු වෙනවා සංගීත සම්දර්ශනයක් ওই වගේ ඒවා අපි කරගෙන යෑමේදී ඊට පස්සේ සිනමා ශේෂ්ත්‍රයටත් ඕක ඉල්ලගෙන ආවා ඒකේ සාර්ථකත්වය දැකලා සංගීත ශේෂ්ත්‍රය තුළ සිනමා ශේෂ්ත්‍රයනුත් ඔබට ආරාධනාවක් ආව මෙවැන්නීම සංවිධානයක් ආරම්භ කරන්න ඒකට නායකත්වය දෙන්න කියලා. දෙන්න කියලා. ඒකට ඒකත් මම කිසියක් බැහැයි කියන කෙනෙක් නෙමෙයි වෙන කවුරුරි බැහැයි කියන දේ තමයි මම කරන්නේ. ඒක මගේ වැඩ වලින් මම ඔප්පු කරලා පෙන්නලා තියෙනවා. වෙන කවුරුරි බැහැයි කියන නම් මම ඒක බාර ගන්න. මම අර ඉස්සෙල්ලා කිව්වේ ජපානයට පුළුවන් නම් ජර්මන් කාලයට පුළුවන් නම් ඒ අපිට බැරි කියලා. නේ? ඒතර ඒ ඒ ඒ ඒ මේ මානසිකත්වය හදාගත්තොත් මොනවද කරන්න බැරි? ඕන දෙයක් කරන්න පුළුවන්. ඒකට මම හිතුවා එහෙනම් සිනමා ශ්‍රේණියේ කට්ටියවත් මේකට අවුල් කරගෙන ඒගොල්ලන්ගෙත් මේකක් හදලා 300 ගාණක් ඒ සංගමේ ඉන්නවා. ඒ සංගමය තුලින් මොනවද කරන්නේ? දැන් අවුරුදු 15ක් මම මේකේ සභාපති මට අයින් වෙන්න දෙන්නෙත් නැහැ. ඔයා ඇතුළු අනිත් ඔක්කුවේ මට අධ්‍යක්ෂකවරු හැටියට අපි ඔබ ඔපිසරයක් අයින් වෙන්න දෙන්නේ දැන් නිකම් මම සිනමාවට සම්බන්ධ නැති දෙයක් කියන්නම් දැන් සුනාමිය ආපු වෙලාව. සුනාමිය ආපු වෙලාවේ මේ ওই සිනමා සහ ඔස්කර් එකට සම්බන්ධ කට්ටිය තමයි ඉස්සෙල්ලම ওই ගාල්ලේ මාතරේ පැත්තේ ගිහිල්ලා මලමිනි උඩින් ගිහිල්ලා. ඇත්තට ඒ දවස්වල හරි ගඳ කුත්තේ පැත්තේ තිබුණා. ඒවා ඒගොල්ලෝ ගණන් ගත්තේ නැහැ. ඒගොල්ල ගිහිල්ලා ඒ පවුල් වලට කතා කරලා අර මේ කියන්නේ එතන විශාල වෙනසක් සිද්ධ කෙරුවා ඒ මිනිසුන්ගේ මේ හිතවල තියෙන ප්‍රශ්න. ඊට පස්සේ හම්බන්තොට ගෙවල් 52ක් හදලා දුන්නා. මම හිතන්නේ තාමත් තියෙන්නේ ඒකත් වෙන්නේ නැති මේ ප්‍රයිවට් සෙක්ටර් එකකින් මොන හරි කරපු දෙයක්. විශාල ප්‍රමාණය කරපු දේ ඒක වෙන්න පුළුවන්. මම දන්නේ නැහැ මේ ගෙවල් 52ක් ඒක ලොකු මේකක් ඒක. එතකොට ඊට පස්සේ ගාමිණි ෆොන්සේකා රංගහලා හදලා දුන්නා මේ බීමසි චිකිත්සරා ඒ වගේ මට මතක නැහැ ඔබට අමතක වෙන දේවල් හෝ එහෙම නැත්නම් ඔබ උමනාවෙන් අමතක කරන්න හදන දේවල් තමයි මම නැවත නැවතත් මේ ඔබෙන් ගන්න බලන්නේ දැන් මේ සිනමා ශේෂ්ත්‍රය තුළ අති දැවැන්ත චරිත ඉතිහාසයේ හිටපු චරිත අද වෙනකොට බොහොම
දුක්ඛදායි ජීවිතය තමයි ගත කරන්නේ. එයාට බෙහෙත් ගන්න සල්ලි නැහැ. එයාට බස් එකේ යන්න සල්ලි නැහැ. සමහරක් අයට ඉන්න නිවහනක් නැහැ. මෙවැනි බොහොම දුක්ඛිත තත්වයකට පත්වෙච්ච අපි අර ස්ටාර්ස්ලා කියලා කියන්නේ තරු බැබලිච්ච තරු. එයාට අද අපි කතා කරන භාෂාවෙන් කියනවා නම් යන එන මන් නැහැ. නමුත් ඔබ නායකත්වය දෙන සිනෙස්ටා පදනම තුළින් මේ අයව රැක බලා ගන්නවා. ඒ ගැනත් පොඩ්ඩක් කතා කරමු. අපි කතා කරන ඒගොල්ලන්ට ඇත්තටම තමුන්ගේ ජීවන තත්ත්වය කොහොම වුණත් ආදායමක් නැති කට්ටියක් ඉන්නවනේ. ඒගොල්ලන් බසයක යන්න බෑ. ඒගොල්ලන් යනවා අඩුම ගන්න ත්‍රී වීල් එකක යන්න ඕනි. මම දන්නවා මම මේ චිත්‍රපට සංස්ථාවේ සභාපතිල ඉන්නකොට රුපියල් 2500ක් ගන්න ත්‍රී වීල් එකට 2000ක් දීලා එන කට්ටියක් ඉන්නවා. තව 500 අතට ඉතුරු වෙනවා. ඊට පස්සේ මම ඒක දැනගෙන මම ගිවල් වලට මේක යන විදිහක් පිළිලක් ඇතුව වැඩ කෙරුවා. දැන් අපි එක 5000 කරලා අපි සිනෙස්ට එකකින් දෙනවා. ඒතර ඒ වගේ දේවල් අපි සිද්ධ කරා. හැබැයි ඔය කියන අපහසුතාවයෙන් පෙළෙන කීප දෙනෙක් ඉන්නවා. ඒගොල්ලන්ට අපි කාවවත් මේ අතෑරල නැහැ. ඕන කෙනෙක් තරාතිරම හැටියට සිනෙස්ට පදනමින් ඒගොල්ලන්ට හැම උදව්වක්ම දෙන විදිහේ වැඩසටහන් ලෑස්ති කරලා තියෙනවා. ඔව්. ඒක මම තනින් කරන එකක් නෙමෙයි. ඒක අපේ අධ්‍යක්ෂක මණ්ඩලයේ ඉන්නවා මේ කමිටුවක් තිබෙනවා. ඊට අමතරව කමිටුවක් තියෙනවා. ඊට අමතරව නන්නේ හැම දෙයකම මේකට හරි ආශාවෙන් සහභාගී වෙනවා. ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙලා. දැන් පෙරේද දැන් ගිය දැන් දවස් තුනකට ඉස්සෙල්ලා නීට ෆනෑන්ඩු සම්මානයක් ලබා ගත්තා. ජාත්‍යන්තර සම්මානයක්. එතකොට අපි එදාම ඉන්න කියලා මේ එයාට පොඩි තෑගකුත් දීලා ඒකව තේ ටිකක් බීලා අපි සන්තෝෂයෙන් ඒ ගරුත්වය ලබා දුන්නා. මේ කට්ටිය එකතු වෙන තැනක් වුණා මේක. ඔව්. මහිතන්නේ මෙතුමාගේ දායකත්වයන් ගැන කතා කරනවා නම් අපිට පැයක් මදි, පැය දෙකක් මදි, දවසක් මදි. නමුත් ඒ කතා කරපු දේවල් තුලින් ඔබට වැටහෙන්න ඇති මේ චරිතය කොතරම් විශාල සමාජ සේවයක් කරනවද, ආර්ථික වශයෙන් කොතරම් දායකත්වයක් ලබලා දෙනවද කියලා. අන්න මෙතන තමයි නායකෙක්ගේ නියම තෘප්තිය තිබෙන්නේ කියන එක ඔබට වැටහෙනවා ඇති. අපි එක්ක රැඳෙන්න තව තවත් ඉතාමත් වැදගත් දේවල්, ඔබගේ ජීවිතයට වැදගත් වෙන දේවල් මේ වැඩසටහන තුළින් ඉගෙන ගැනීමේ හැකියාව ඔබට තිබෙනවා. ලංකාව තුළ ගරු නම්බනාම කීපයක්ම ලබාගෙන තිබෙන ඒ අතරම තනතුරකුත් තිබෙනවානේ සිංගප්පූරුවේ කන්සියුලර් ජෙනරාල්. ඉංග්‍රීසියෙන් කියනවනම් කියන්නේ තානාපති තත්වය ලංකාව තුළ සිංගප්පූරුව වෙනුවෙන් ඔබ තමයි දරන්නේ. ඉතින් ඒ සම්බන්ධයෙන් ලොකු සේවයක් කරනවා. ඒකත් සඳහන් කරමින් මම ඔබෙන් ඇහුවොත් ලංකාව යන විදිය හරිද? මෙහෙම ගියොත් අපි බලාපොරොත්තු වෙන අනාගතය අපිට නිර්මාණය කරන්න පුළුවන්ද? ලංකාව වෙනස් විය යුතුද? වෙනස් විය යුතු නම් කොතනද වෙනස් විය යුත්තේ? කොහොමද අපි ඒක වෙනස් කරන්නේ කියලා ටිකක් විරුද්ධව පැහැදිලිව කතා කරුවොත්. ලංකාව සම්පූර්ණයෙන්ම පාලනයක් වෙන්නේ දේශපාලනයෙන්. මම හිතනවා අපි හැමෝගෙම ඇඟවලින් දේශපාලනය අයින් කරන්න ඕනේ. මේ මේ මිලියන 22ක් වෙන ජනතාවගෙම ඡන්දදායකින් පමණක් නෙමෙයි. අවශ්‍ය නැහැ. අපි ඡන්ද දාන වෙලාවට අපිට අවශ්‍ය කෙනාට අපි ඡන්දය දාන්න ඕනේ. එතකොට මේ ඡන්දය දින්න කෙනා ගිහිල්ලා අපි වෙනුවෙන් ඒ අවශ්‍ය රට වෙනුවෙන් අවශ්‍ය වැඩ කරන්න ඕනේ. සේවය කරන්න ඕනේ. නැතු අපි යාගේ පස්සෙන් යන්නවත් එයා අපේ පස්සේ දේශපාලනේ අපේ කරගන්න ඕනේ නැහැ. අපේ සම්පූර්ණයෙන් මේක නවතින්න ඕනේ. ඒ එතකොට අපිට වැරදිලා තියෙන්නේ මන් දකින්න පැත්තෙන් එතනයි. තේරුණාද? දැන් අපි හැම දෙයකටම අපිට දේශපාලනේ නැතුව වෙයි. දැන් මම කිසිම දෙයකට මගේ ආයතන වල කිසිම දෙයකට මම දේශපාලනේ ගාව ගන්නේ නැහැ. මගේ උත්සවයකටවත් මම එන්න කියන්නේ. බුරුණමේ ඇත්තෝ සිනෙස්ටා අපි මේ රිදි රැක් කරනවා දැන් අවුරුදු 15ක්. අපි කවදාවත් පානක් පත්තු කරනවත් එන්න කියන්නේ නැහැ. මොකද දේශපාලනඥයෙක්ට ආරාධනා කළා නෑ. ඒ ගරු කිරීමක් නැතිකම නෙමෙයි එතන තියෙන්නේ. ඔව්. අපි දැනගන්න ඕනේ අපි අනිත්‍යකුණට ආදර්ශයක් හැටියට දිවත් වෙනවා නම් අපි මොන මොනවද කරන්න ඕනේ, මොන මොනවද නොකර ඉන්න ඕනේ කියලා නේ. එතකොට අපි එතනදී අපි මෙච්චර විශාල රට පිළිගත්ත නළුනිලියෝ ඉන්නකොට අපි ඊට වැඩිය තරක් දෙන්න කෙනෙක් ගේන්න ඕනේ නෑනේ. ඔව්. ගාමිණි ෆොන්සේකා මහත්තයා දැන් හිටියනම්, විජේ කුමාරතුංග දැන් හිටියනම් අවුරුදු 40 45 50 ඒගොල්ලෝ රංගපාල. ඒගොල්ලන් තාම පිළිගන්නවා. ඔව්. හැබැයි දේශපාලනේ අවුරුදු 5ක් ඉන්නවා නැති වෙලා යනවා. හොඳ තර්කයක්.
ඔව් මම මම ඇත්තට මම කීනේව සමහරව වැරදි ඇති ඒ වුණත් මගේ අදහස මම කියන්නේ අපි සම්පූර්ණයෙන් දේශපාලනයෙන් අපෙන් අයින් වෙන්න ඕන නැත්තම් මේ මේ යන විදියට ගියොත් අපි ඔක්කොම ලෙඩ්ඩු වෙනවා අවුරුදු 15කින් පස්සේ මම කෙනාම අද කතා කරන්නේ දේශපාලනය ගැන දේශපාලනය කතා නොකර කිසිම මාතෘකාවක් අපේ රට තුළ මේ මේකට කතා වෙන්නේ නැහැ ඔව් තව අවුරුදු 15ක් ගියාම මොකද වෙන්නේ බලන්න ඉපදෙන ළමයි ඔක්කොම ලෙඩ්ඩු වෙනවා තේරුණා ඔහුලගේ නවලෝකෙට හොඳයි කියලා මම කතා කරන්නේ නවලෝකෙට හොඳ වෙන දෙයක් කතා නෙමෙයි මම කියන්නේ කතා කරන්නේ මේ යන විදිහට අපි අපි පාරට බහින්නේ පාරේ යන්නේ කේන්තියෙන් නේ ඔව් මොකද බස් එකක් දානවා ත්‍රිවිධ එකක් එනවා මොටරසයිකල් එකක් එනවා කවුරු හරි පාර පයින්නවා අපි කෑ ගහනවා ඒකත් එහෙම ආතතිය ආතතිය ඔව් එයාව හදන්න හදනවා එයා ඇදෙන්නෙත් නැහැ ඔව් ඒතකොට ඔහොම ඔහොම අපි එතනදී ඒතකොට අපි ගෙදරදීත් අපි ප්‍රශ්න නේ ඔව් අපි වැඩ කරන කෙනෙක්ට මෙයා කරනවා ඩ්‍රයිවර්ට මෙයා කරනවා නැත්නම් ගෙදර වෙන ප්‍රශ්න ඇති කරගන්නවා ළමයි එක්ක ප්‍රශ්න කරගන්නවා එතකොට එහෙම 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 ගිහිල්ලා අපි sugar blood sugar නගිනවා අපේ pressure නගිනවා අපි liver මේවා එනවා අපි ඔක්කොම ලෙඩ ටික හදාගන්නවා අපි අපි විසින්ම හදාගන්න ලෙඩ ඔක්කොම හදාගන්නවා ඔය හදාගෙන කසාද බැන්දාම ළමයින්ටත් දෙනවා ඒක ඔව් ඔව් එතකොට අවුරුදු 15ක් 20ක් ගිය හැටියෙ ලංකාවේ ඉන්නේ ඔක්කොම ලිඩ්ඩුයි කියන එක මම කියනවා. දේශපාලනේ අපේ ජීවිතවලින් ඈත් කරන්න ඕනේ. ඒක ඉතමත් ඒක කරුවොත් මේ උගත් දේවල් හරියනවා. ඒක මම හිතන්නේ අපේ තිබෙන ප්‍රශ්න වලට 50ක විසඳුම ඒක වෙන්න පුළුවන්. 75. 75ක ඔබ කියනවා. වෙන කොතනද වෙනස් වෙන්න ඕනේ ලංකාව? නෑ. තමුන් දැන් මේක අපි 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 කරන්නේ අපේ ඕනම කෙනද මගේ ෆැක්ටරියක් තියෙනවා ඩුබායි වල. ඔව්. පොලිප්‍රොපිලීන් මේ බෑග්ස් හදනවා අවුරුදු 15ක් දැන්. ඔව්. එහෙ දෙවෙනි දැනට ආවා ඒක. ඒ කියන්නේ ලොකු ලොකු ජයග්‍රහණයක්. ඔව්. මෙච්චර කල් ගියේ ඔය මේ වඩු බාස් කෙනෙක්, මේසන් කෙනෙක් නැත්තම් ඇකවුන්ටන්ට් කෙනෙක්, ලෝයර් කෙනෙක්, ප්ලම්බර් කෙනෙක්, ඩ්‍රයිවර් කෙනෙක්. එහෙම නෙගි. නේ මේක අපි ගිහිල්ලා ෆැක්ටරියක් දාලා අපි මේ ෆැක්ටරියේ මේ ලංකාවේ අනන්‍යතාවයේ සම්පූර්ණයෙන් රැක්කා. ලංකාවට ව්‍යාපාර තුලත් ලෝකේ ජය ගන්න පුළුවන් කියන එක ඔප්පු කරා ඩුබායි නගරේ. ඔව් මට මට අද මට කිව්වේ නම් මං ගේනවා මේ ඒ දිනන ලুকু බුදු බඳුරක්. දැන් මේ පෙරිය ගිය සුමානේ මගේ මතය තිබුණේ මම දැනගෙන හිටියේ ඒ රට තුල ආගමික නායකයන්ගේ රූප ප්‍රදර්ශන කරන්න බෑ කියලා. දුන්නේ ආගමික නායකයන් නෙමෙයි අපේ සිංහ කොඩියවත් දාන්න දුන්නේ. ඔව් මම කොඩිය දාන්න ඔව් දෙන්න නැත්තම් මම ෆැක්ටරි වහනවයි කියලා. එහෙම ලুকু මේ ප්‍රශ්නයක් ඇති වුණා මාත් එක්ක. කල මං කොහොම හරි කුඩිය දැම්ම තාම තියෙනවා හැම මම කුඩි දෙකක් වැඩිපුර ගිහිල්ලා දීලා තියෙනවා එතකොට අරක මේ නරක් වෙනකොට අලුත් එකක් දානවා ඔව් ඔබට ප්‍රශ්නයක් වෙලා නැහැ රටේ නීතිය නෑ ඉතින් ඒගොල්ලෝ ඒව ප්‍රශ්න කරගන්න ඇති මං ඒවට මැදිහත් වෙන්න ගියේ නෑ මට එපයි කිව්වා මං තීරුම් කරලා දුන්නා මං අවශ්‍ය විදියට මගේ වැඩේ කරගෙන යනවා ඒක ලොකු බුදු බෙදරක් තියෙනවා විශාල බෙදරක් ඒ ආයතනය තුල දැන් මේ පහුගිය වෙසක් එකට මුළු ඒ මගේ මේ ෆැක්ටරි තියෙන zone එකේ ඒ zone එකේ ඉන්න ඔක්කොම මං හිතන්නේ 4000ක් විතර ඒ බුදු බෙදරට ඇවිල්ලා ඒගොල්ලෝ මේ මෙයා කරා ඒ බෞද්ධ බෞද්ධ නැති කට්ටිය දෙගොල්ලෝ අපුරු කතාවක් තා කොතනද වෙනස් වෙන්න ඕනි රට රට හෝ රටේ ජනතාව ඒක තමයි මම කියන්නේ අපි අපේ අනවශ්‍ය සිතුම් පැතුම් තියෙන්නේ අපි අපි ඉපදිච්ච විදිය අපිට මතක නැහැ නේ අපි දන්නේ නැහැ නේ ඒතර අපි ඉපදුනාට පස්සේ එකක් බලනවා අරවා මේවා කරනවා අපි ඒවා ජීවත් වෙන්න හදන්නේ වෙනමම ලෝකයක නේ අනිත් එකව මරාගෙන අපි ජීවත් වෙන්න හදනවා ඔව් එහෙම නැතුව අපි අපි තනියෙන් අපි සෞඛ්‍යයෙන් ජීවත් වෙනවා නම් ඔව් මේ මේ ප්‍රශ්න අනිකා දිහා බලන්න නැතුව තමන්ගේ දිහා බලලා තමන්ගේ උපරිමය කරනවා නම් වෙන රටවල වෙන්නේ එහෙමයි මම සිංගප්පූරුව ගැන දන්නවා මොකද මම කොන්සල් ජෙනරල් නිසා මම ඩුබායි ගැන දන්නවා අවුරුදු 15ක් මම මාසිකතරයක් එහෙ යන නිසා ඔව් ඒකෝර දැන් මෙහෙ ලංකාවේ මේ මිනිසුම එහෙ ෆැක්ටරි එක ගිහිල්ලා වැඩ කරනවා මෙහෙ වගේ හතර ගුණයක් ප්‍රොඩක්ෂන් එක වැඩි එකම ෆැක්ටරි මට ඒකත් එහෙ වැඩි ඒ කියන්නේ මෙහෙ ඉන්නකොට ශ්‍රී ලාංකිකයා වැඩ කරන්නේ නැහැ එහෙ ගියාම ශ්‍රී ලාංකිකයා වැඩ කරනවා ඒ මොකද අපේ ලේබර් රූල්ස් ලේබර් රෙගුලේෂන්ස් ගොක් වැඩි පැත්තට තියෙනවා ඒවා වෙනස් වෙ යුතුයි වෙනස් කර යුතුමයි නැත්නම් අපිට රටක් හැටියට දියුණු වෙන්න බෑ අපි උදාහරණයක් කියොත් ලේබර් රෙගුලේෂන්ස් ඇතුලේ කොතනද වෙනස් වෙන්න ඕනේ කියලා ඒක උදාහරණයක් මෙතන මට ෆැක්ටරි වාහන වෙයි මේවා මම ඇත්ත කතා කරුවොත් මට අපි අවංකව කතා කරමු මේක රටට අවශ්‍යයි රටට වැදගත් ඔව් ඒ වුණත් දැන් බලන්න ජර්මනි නැත්තම් ෆස්ට් ක්ලාස් කන්ට්‍රි එකකට තියෙන ඕන ලේබර් රෙගුලේෂන්ස් අපිට තියෙන්නේ. අපි නිවාඩුම කොච්චර තියෙනවද බලන්න පළවෙනි මාසයේ. අපි ওই නිවාඩු දවස් වලට තමයි බැංකුවට පොලි ගෙවන ඕනේ. ඔව්. නේද? ආදායමක් නැතුව. ආදායම නැහැ.
දැන් පහුගිය ටිකේ අපිට සම්පූර්ණ ප්‍රශ්නාවනේ මේ මේ අර ප්‍රහාරයත් එක්ක ත්‍රස්වාදී ප්‍රහාරයත් එක්ක අප්‍රේල් මාසේ. එතකොට එතනදී අපිට කවුද අපිට කතා කරුවේ බිස්නස් කට්ටියට මේ ඉන්ට්‍රස්ට් චාර්ජ් කරන්නදරෝ කියනවා විතරක් කරන්නේ නැහෙනි. ඔව්. එතකොට ඒ අපිට ගිහිල්ලා අපේ ප්‍රශ්නයක් කියන්න කෙනෙක් නැහැ. මොකද හිතන්නේ අපි හරියට කුසල්ලිකාරයෝ කියලා. අපි මේ හම්බ අපි සල්ලි හම්බ කරලා ඒක පාලනය කරලා කල්මනාකරණය කරගෙන ඒ දෙන ටැක්ස් එක තමයි බජට් හදන්නේ. ඒවෙන් තමයි මේ ඔක්කොම අනිත් ඒවාට වියදම් කරන්න හදන්නේ. හැබැයි ඒක පාලනය කරගන්න සාධනය වෙනුවෙන් රජය වැය කරන සියලුම මුදලක්ම රජය හම්බ කරන්නේ මේ ව්‍යාපාර වලින්, එහෙම නැත්නම් පූජ්‍යලයන් විසින් ඒ ගෙවන ටැක්ස්. ඔව්, ඒකයි ගන්න ආධාරයි. එතකොට ඒ ඒකවත් පාලනය කරගන්න බැහැනේ රජවල් වලට. අපි අපේ ඒක පාලනය කරනවා කොහොම හරි කරලා අපි ටැක්සුත් ගෙවනවා. ඔව්, 15 කියනවා, 20 කියනවා, කස්ටම් ඩියුටි කියනවා, 40 කියනවා, 50 කියනවා. අපි ඒක ගෙවනවා. අපි හොරකම් කරන්නේ නැහැ, වංචා කරන්නේ නැහැ. එතකොට ඒ ඒවෙන් ගත්ත දේ අපි ප්‍රොජෙන්ට් අරන් තින්නේ මොනවද කියන්නේ? තාම සුද්දඩ වෙන වෙන ඉන්නවා අපි. ඔබ මගෙන් ප්‍රශ්න කරනවා, මේ වැඩසටහන තියෙන්නේ ඔබට උත්තර සපයන්න. මෙතුම මේ සෙග්මන්ට් එක යටතේ විශාල තර්ක කීපයක් ඉදිරිපත් කරනවා. එකක් තමයි දේශපාලනය අපේ ජනතාවගේ ජීවිත තුලින් ඉවත් කර යුතුයි. ඡන්දයක් දෙන්න අවස්ථාව ආපුවාම තමන් කැමති පක්ෂයට පුජ්‍යලෙක්ට ඡන්දය දෙන්න. නමුත් ඒක තමන්ගේ දිනපතා කාර්යයක් හැටියට සලකන්නට එපා. ඒකෙන් වෙන්නේ තමන්ට තිබෙන ආතතිය වැඩිවීම, තමන් ලෙඩෙක් බවට පත්වීම කියන එක එතුමාගේ තර්කය තුළ ඉදිරිපත් කෙරුවා. සහ ලංකාව හදන්න නම් ඵලදායකත්වය වැඩි කරන්න නීති වෙනස් වෙන්න ඕනේ කියන එක සම්බන්ධයෙන් එතුමා කතා කෙරුවා. සහ තවත් ඉතාමත් වැදගත් අංශ කීපයකට ගියා. රැඳෙන්න වැඩසටහන එක තව තව මෙවැනි දේවල් ඉගෙන ගන්න ඔබේ ජීවිතයට වැදගත් වෙනවා. ඔබ ආපු ගමන තුළ මේ කතාව අහගෙන ඉන්න සියලු දෙනාටම අවබෝධ වෙච්ච දේ තමයි ඔබ අතිසාර්ථක පුජ්‍යලයක් කරපු හැම දෙයක්ම බොහොම සාර්ථකත්වයට පත් වෙලා තිබෙනවා. නමුත් මේ ගමන දුෂ්කරයි. අපිට ඕන ගමනකදී අභියෝගයන් ගොඩක් තිබෙනවා. ඒ අභියෝගයන් තුළ ෆේල් වෙන්න පුළුවන් පූජ්‍යලයේ කැටියට. සමහරක් වෙලාවට කරන ව්‍යාපාරය තුළ, එහෙම නැත්නම් තමන් ගන්න තීරණ තුළ, එහෙම නැත්නම් අනිකුත් කරන දේවල් තුළ, ඔබ ක්‍රීඩාවටත් සම්බන්ධ වෙලා හිටපු පූජ්‍යලයක් සහ සිටින පූජ්‍යලයක් මේ ජීවිතය තුළ ෆේල් වෙච්ච තැන් ගැන අපි කතා කරමුත්. මම මයිතන මුලදීත් කියවුණා, මම පරදින්න කැමති පුද්ගලෙක් නෙමෙයි. පරදින්න කැමති පුජ්‍යලෙක් නෙමෙයි. නෙමෙයි. දැන් ඔබ ව්‍යාපාර රාශියක් බොහොම සාර්ථකව පවත්වාගෙන යන්නේ. මේ ඔබ කිව්වනේ අර ගිහිල්ලා පාඩු ලබන සමාගම් තමයි මිලදී ගත්තේ කියලා. මේ තීරණවලදී ෆේල් වෙච්ච තැනක් නැද්ද කොතනකවත්? නෑ, මං ෆේල් වෙන්නේ නැහැ කියලා මං කිව්වනේ. මම අනිත් එක්කෙනා ෆේල් වෙච්ච එකෙන් මං ඉගෙන ගන්නවා. ඉගෙන ගත්තා. ඔව්. මං එයාගේ වැටීම තමයි මගේ නැගීම. රයිට්. අනිත් එක්කෙනා ෆේල් වෙච්ච දිහා බලාගෙන ඉඳලා ෆේල් නොවී ගමනාවා. මොනා හරි මට කිව්ව දේ මං ඔළුවෙන් ගාන හදනවා. ඒක මගේ පුරුද්දකට ගිහිලා දැන් මට වෙන එකවුන්ටන් කෙනෙක් කැල්කුලේටර් එකක් ගහනවා. මං ඔළුවෙන් ආසන්න ගානකට මං ඇවිල්ලා හැම දෙයක්ම මම ගාන හදලා ඉවරයි. එතනදි තමයි මම වැඩේ පටන් ගන්නෙ. ඒක ලාභද පාඩුද කියලා මට හිතෙනවා. එතකොට ඒ ඕනම දෙයකදී ඒ අත්දැකීම ඔබගේ. ඔව්, ඒක ඒක මම පුරුදු කරගත්ත දෙයක්. ඒක මට ගණන් ටිකක් පුළුවන්. එතකොට ඔළුවේ නිකම්ම මම ගාන හදා ගන්නවා. හදාගෙන තමයි මම වැඩේට බහින්නේ. මොකද අපි කොස්ට් එකක් අපි කරේ නැත්තම්, හැම වැඩේම අපි කොස්ට් එක අපි දන්නේ නැත්තම්, දැන් බලන්න අපේ ස්ටාෆ් එකෙන් මම අහන දෙයක් තමයි, ඔයාගේ ගිය මාසේ පඩිය කීයද, ඒකත් එක්ක වියදම් කරපුවා කීයද. අනේ සර් බැලුවේ නැහැ. මොකද බලන්න නැතුව කොහොමද වියදම් කරන්නේ? ඒවා දැනගන්න ඕනේ. ඔයාගේ පඩිය 75,000 නම් 85,000ක් වියදම් කරාද නැත්නම් 65,000ද වියදම් කරේ කියලා. ඉතුරුවක් තියෙනවද කියලා නේ. අර කවුරුත් අපේ එහෙම බජටින් කරන්නේ නැහැ. දැන් අපි පුරුද්දක් නැහැ අපේ සමාජයේ කරනවා. හැබැයි පුද්ගලයෝ කරන්නේ නේ. ඒතර ඒක කරේ නැතුව අපි ප්‍රශ්න වලට මැදි වෙන්නේ ඕකයි. දැන් අපි අර මං අපේ තව කට්ටියට කියන එකක් තමයි තෝරමාළු තීරේ එක. මගේ තෝරමාළු තීරේ කියලා. ඒ කියන්නේ දැන් මාළුවෙක් අපි මූදෙන් අල්ලලා
එළියට ගත්තාම කොස්ටින් එකක් කරන්නේ නැහැ නේ. ඔව්. ඒ වෙලේ ප්‍රයිස් එකකට දෙනවා. ඔව්. කී දෙනෙක් මුදු ගියාද ගිය බෝට්ටුව මොකද? කොච්චර තෙල් ගැහුවද? පඩි කීයද? කොස්ට් එකක් නැහැ. ඒක වැරදි. අපි මාළුවන්ට ගණන් කියන්නේ මම කියන්නේ. මම කියන්නේ අපි හැම එකේම සංකල්පයක් හැටියට ඉදිරිපත් කරන්න. අපි කොස්ටින් එකක් කරන්න ඕනේ අපි. අපි දැනගන්න ඕනේ අපේ පෞද්ගලික ජීවිතයේ පවා අපි පඩිය මෙච්චරයි. ඒ පඩියෙන් මට ජීවත් වෙන්න පුළුවන් නැතුව අපි කාටවත් බැනලා වැඩක් නැහැ. අපි ආණ්ඩුවකට බැනලා වැඩක් නැහැ. අපි මේ පඩිය දෙන කෙනාට මේ කෑ ගහලා බැනලා වැඩක් නැහැ. අපිට ඒක හරියන්නේ නැහැ කවදාවත්. තමන්ගේ තීරණ තුළ තමයි තමන්ගේ සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය තීරණය වෙන්නේ. හරි තීරණ. තමන්ගේ හරි තීරණ තුළ. හරි තීරණ තුළ. ඔව්. මෙතුමා තවත් ලස්සන සංකල්පයක් ඉදිරිපත් කෙරුවා. තමන්ගේ ජීවිතය තමන්ට පාලනය කරන්න බැරි නම් තමන් කොච්චරක්ද හම්බ කරන්නේ කොච්චරක්ද වියදම් කරන්නේ කියන එක සම්බන්ධයෙන් තමන්ට දැනීමක් නැත්නම් තමන් කොහොමද තවත් කෙනෙක්ට නිවැරදි ආකාරයෙන් ඒ දායකත්වය ලබලා දෙන්නේ? තමන්ව පාලනය කරගන්න ඕනේ අනුන්ව පාලනය කරන්නට කලින්. මම හිතන්නේ ඒ සංකල්පය තුළ අපි ක්‍රියාත්මක වුණොත් අපිට වඩා හොඳ රටක් නිර්මාණය කරගන්නට හැකියාව ලැබෙනවා. අපේ මුළු ජනගහනය වන මිලියන 22කින් ශ්‍රම බලකාය තුළ ඉන්නවා මිලියන 8.5ක් මගේ ගණනය අනුව. ඉතින් මේ මිලියන 8.5ම මේ ආකාරයෙන් සිතන්නට පුරුදු වුණොත් ක්‍රියාත්මක වුණොත් මං හිතන්නේ අපිට අදට වඩා හොඳ හෙටක් අපේ රට වෙනුවෙන් නිර්මාණය කරන්නට හැකියාව ලැබෙනවා. ඉතින් ඉතාමත් වැදගත් සංකල්ප තර්ක විතර්ක උපදෙස් මේ වැඩසටහන තුලින් ඔබට ලැබුණා. මේ ඔබට ලැබුණේ ඉතාමත් අව්‍යාජ චරිතයක්, බොහොම ඍජුව අවංකවම කතා කරන චරිතයක් තුලින්. ඉතින් මේ ගැන තව තවත් අවධානය යොමු කරන්න, තවත් ආවර්ජනය කරගන්න මේ කියපු දේවල්, මේවා තමන්ගේ කරගන්න, තමන්ගේ කරගෙන ප්‍රායෝගිකව මේ දේවල් වලට යොමු වෙන්න මා හිතන්නේ ඔබට වඩා සාර්ථක ගමනක් යෑමේ හැකියාව ඒ තුලින් ලැබෙයි. බොහොම ස්තුතියි අපේ වැඩසටහනට සහභාගී වුණාට. Until we see you next week, goodbye.